මට මේ අවස්ථාවේදී පෙනී යනවා නොයෙකුත් සංවිධානන පක්ෂ විකල්ප මතධාරණ අය මේ තිරණ ප්‍රධාන දේශපාලන ධාරාවට අභියෝගයක් එල්ල කරන්න සූදානම් වෙනවා. ඒකට කියන්න පුළුවන් ඔබට නම් වශයෙන් කියනවා නම් වෘත්තිකයින්ගේ සංවිධානය තියෙන UPM දැන් එක NPM කියලා තියෙනවා. ඊළඟට තියෙනවා NIO කියලා සංවිධානයක් තියෙනවා. ඊළඟට සර්වෝදය සංවිධානය තියෙනවා. ඊළඟට තව තියෙනවා දේශපාලන පක්ෂ තියෙනවා. මොනවාද ජනතා විමුක්ති පෙරමුණ තියෙනවා. තව ශිෂ්‍යයින් මෙහෙවන දේශපාලන පක්ෂයක් තියෙනවා. මේ වගේ සංවිධාන රැසක් තියෙනවා. නමුත් මේ කිසි කෙනෙක් තාම හරියටම අඳුනගත්තේ නැහැ මොකද අපිට මේ අවස්ථාවේදී තියෙන අභියෝගේ කොහොමද අපි ඒකට මුහුණ දෙන්නේ කියලා. නිශ්චිතවම මේ අවුරුද්දේ අවසාන භාගයේ ජනාධිපති මැතිවරණය නවත්වනවාමයි. හුඟක් අය හිතන නෑ ඒකට ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා ජනාධිපතිවරණය පාර්ලිමේන්තුවෙන් ඉවත් කරනවා කියලා. ඒක එහෙම දෙයක් වෙන්නේ නෑ. මොකද මේ නාගානන්ද ආරක්‍ෂක ව්‍යවස්ථා නීති පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු මෙහෙවර කෙනෙක්. ඒක කාටවත් කරන්න බෑ. ජනාධිපති මැතිවරණයේ ඉවත් කරනවා නම් ඒක ඔබ හමුවට ඇවිල්ලා ඔබේ අවසර ගත යුතුමයි. ඉතින් මේ අවස්ථාවේදී අපි තේරුම් ගන්න ඕනේ මේ පොදු අභියෝගයට එරෙහිව කියන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට අපි කොහොමද මුහුණ දෙන්නේ. අපි තියෙන බොහොම සීමිත කාලයක්. මේ සීමිත කාලය තුළ මේක අපි පැහැදිලිව මේ අභියෝගයට මුහුණ දුන්නේ නැත්නම් අපි ලොකු අපරාධයක් කරනවා අපේ මව්බිමට. එහෙනම් නිශ්චිතවම මම පැහැදිලිවම කියන ලොකු අපරාධයක් කරනවා. මොකද මේ 70 වසර 71 තිස්සේ වෙච්ච මේ මහා විනාශය අපි ඊට දෙනවා තවදුරටත් එක්කගෙන යන්න. ඒක තමයි නාගානන්ද ඉදිරිපත් කළේ. දැන් මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණ කියලා තිබුණා ගිහිල්ලා. අපි දැන් මහින්ද රාජපක්ෂත් එක්කත් සාකච්ඡා කරනවා මේ විශ්ව කොහොමද ගෙනල්ලා කරගන්නේ කියලා. මම නැවත කියනවා ඒ පක්ෂයටත් ජනතා විමුක්ති පෙරමුණටත් මේ සම්බන්ධව තව උනන්දුවක් දක්වන සෑම කෙනාටම ඕක නෙමෙයි ප්‍රශ්නෙට විසඳුම. මේකට තියෙන එකම විසඳුම ඔටොක්ටනස් කොන්ස්ටිටියුෂන් එක. ඒ කියන්නේ ස්වයං ජාත ආණ්ඩුක ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන එක. ඒ සම්බන්ධයෙන් මට ලොකු උමනාවක් තියෙන රට තුලේ ලොකු විවාදයක් ගේන්නේ ඒක ඒ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන. පසුගිය ඉරිදාය සම්බන්ධ වැඩසටහනක් පැවැත්වුවා කොළඹ සීඩා මධ්‍යස්ථානයේදී. එතනදී ලංකාවේ විද්‍යුතුන් හතර දෙනෙක්ගේ එතනදී ඇමතුවා ඔබවට අහන්න පුළුවන් එක මේ සෝෂල් මීඩියා එකකින් ඒ හතරම දාලා තිනවා. කොහොමද රටක ජනතාව කියන්නේ මම කතා කරන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වන රටේක ජනතාව කියන්නේ ඒ රටේ පරම අධිකාරිය. ඒ පරම අධිකාරිය කියන්නේ මේ රටක ජනතාව තමයි එවැනි රටක විවත්තාදායක බලය, විධායක බලය, අධිකරණ බලය මේ සියලුම බලතල සතුවන්නේ ඕන. මෙතන තියෙන සෝෂල් කොන්ට්‍රැක්ට් එක. ඒ කියන්නේ ගිවිසුමක් තියෙන සමාජයත් එක්ක ඔබ පත් කරලා යන අයට ඔබ වෙනුවෙන් වැඩසටහනක් හදනවා. ඒක තමයි අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ. කොහොමද අපි මේක රට පාලනය කරන්න කියලා ඔබ නියෝජිතයෝ ටිකක් පත් කරනවා. මේ පත් කරන නියෝජිතයෝ ලංකාව ආදර්ශයට ගත්තොත් ඔවුන් හදලා තියෙන වැඩසටහන හදලා තියෙන ඒ කියන්නේ ව්‍යවස්ථාව හදලා තියෙන ඔවුන්ගේ ආරක්ෂාවද නිදහසේම ඔබෙම මංකොල ගන්න. ඒක තමයි නාගරික කිව්වේ 35 වෙනි ව්‍යවස්ථාවක් තියෙන රාජනායකයට විරුද්ධ අපරාධ සිවිල් කිසිම වරදකට නඩු පවරන්නත් බෑ කියලා. මේක ඉතාම භයානක තත්ත්වයක්. ඉතින් මේ හදපු වැඩසටහන ඔබ පත් කළේ ගියාය මේ දක්වාම කළේ බරපතල විනාශයක් ඔබේ මව්බිමට. ඉතින් කවුරු හරි කෙනෙක් හිතනවා නම් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන කළා මේ මව්බිම ඔබේ මුංගෙන් බේර ගන්න පුළුවන් කියලා ඒක හුදෙක් සිහිනයක් පමණයි. ඒක තමයි මේ ගේන්න උත්සාහ කරන වැඩපිළිවෙල. මේ ගැන ඔටොක්ටොනස් කොන්ස්ටිටියුෂන් එකෙන් අදහස් කරන්නේ ඔබේ බලය බලගැන්වීමක්. ඔබට ගෞරවයෙන් ආඩම්බරයෙන් පිළිගන්න පුළුවන් ව්‍යවස්ථාවක් තමයි මේ ගේන්න ඉදිරිපත් කරන්නේ. පාර්ලිමේන්තුව පාස කළා. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිසේත්ම චේතනාන්විතව ඒ කියන්නේ උවමනාවෙන්ම නොසලකා
ඔබට ඉදිරිපත් කරන අවස්ථාවක් මෙන්න මේක බලන්න. එක ජාතියක් විදිහට සිංහල දෙමළ මුස්ලිම් එක ජාතියක් විදිහට නැගිටින ක්‍රමවත් වැඩ පිළිවෙලා. ආය දැන් අය කියන්නේ මේකේ මේ ගේන වැඩ පිළිවෙලනුව ඒක හඳුනාගත්තේ විශේෂ හේතු කාරණා ගොඩක් මත. මොකද ඔබ දකිනවා මේ රට අතරමං වෙන්න ප්‍රධානම හේතුව තමයි ඔබේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන අධිකරණයට එක නිදහසේ බලපෑමකට යටත් නොවි ක්‍රියාත්මක කරන්න බෑ. ඒකට හොඳම නිදර්ශනය තමයි මේ නාගානන්ද ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඔබේ අයිති ක්‍රියාත්මක කරනමින් පවර තියෙන හැම නඩුවක්ම. එකක් දෙකක් විතරක් මම ඔබට කියන්නම්. ඔබ දන්නවා ජාතිකල ඇත්ත නඩුව විනිශ්චකාරවරයා අග්‍ර විනිශ්චකාරවරයා මේකෙන් පැනලා ගියා. ජාතිකල ඇත්ත වංචාව ජාතික වැදගත්කමක් ඇති නඩුවක් නෙවෙයි. එහෙම ඒ වගේම තමයි පර්මිට් වංචාව. අග්‍ර විනිශ්චකාරවරයා ඇතුළු විනිශ්චකාරවරු 7 දෙනෙක් ඒකෙන් මගහැර ගියා. ඒතර ඔබට තේරෙන්න ඕන කොහෙද අපි යන්නේ මේ ප්‍රශ්න වලට විසඳුම ගන්න? අපි ඉන්දියාවට යන්නද? එහෙම නැත්නම් පොදු රාජ්‍ය මණ්ඩලයට යන්නද? මේ විදිහට ඔබව අතරමං කරලා තියෙන්නේ මේ ක්‍රමවේදයේ ලොකු අඩුපාඩුවක් තියෙන නිසා. කියන්නේ අතක්තන කොන්ස්ටිටියුෂන් එක අදහස් කරන්නේ මේකේ අග්‍ර මුල වෙනස් කිරීමේ වැදගත්කම. ඔබව ඔය කියන පරම අධිකාරිය කියන එක අද හුදෙක් වචනයට පමණක් සීමා වෙලා තියෙන්නේ. ඒකට නිසි නයිසાર્ගික වටිනාකමක් දෙන්න. කියන්නේ මින් ඉදිරියට මේ වැඩසටහනුව ඔබ සම්මත කරන රාජ්‍ය ව්‍යවස්ථාව මේ යෝජනා කරන ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව හරියට කකුල් අතරින් ගැට ගහලා තියෙන්නේ. ඔබ සම්මත කරන ව්‍යවස්ථාවට අඩුම ගන්න සංශෝධනයක්වත් පාර්ලිමේන්තුවට ගෙන එක ඔබ අහිමි කරලා තියෙනවා. ඇයි? ඒක හරි භයානකයි. ඔබ බොහෝම අසීරුවෙන් සම්මත කරන ව්‍යාප්තාව ආපහු පාවා දුන්නොත් ඒ කිසිම වටිනාකමක් නැහැ. මේ කියන ව්‍යාප්තාව සම්මත කරවහම ඉන්න අනුතුරුව යම් ව්‍යාප්තාව සංශෝධනයක් ගේනවා නම් අනිවාර්යයෙන් මේක ඔබ අනුමත කළ යුතුයි. මේ වැඩසටහන ප්‍රකාරව දැන් තියෙන ලොකුම ගැටලුව ඔජර්ජාදනක ව්‍යාප්තාව සම්පූර්ණයෙන්ම ඔබ මේක සම්මත කරලා අනුමත කරපු ක්ෂණයකින් ජනාධිපති මැතිවරණයට ඉල්ලන දැන් නාගානන්ද මේක ඉදිරිපත් කරනවා. ඔහු ඒක පිළි අරගෙන ඔබ අනුමත කළ බව පිළි අරගෙන සහතික කරපුවාම රටේ උත්තරීතර නීතිය බවට පත් වෙනවා. ඒ ක්ෂණයකින්ම ඔහු ජන රජයේ අය ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ওই වචන මොනවත් නැහැ. ශ්‍රී ලංකාවේ ජන රජයේ ආණ්ඩුව ව්‍යවස්ථාව. බොරුවට නැහැ ඒකේ. බොරු නැහැ මොනවත්. ඒ ව්‍යවස්ථාව ප්‍රකාරව ඒ ක්ෂණයකින්ම ජනාධිපති ධූරය අහිමි වෙනවා. ඔහු සියනවා ඔහු අග්‍රාමාත්‍ය ධූරයටපත් වෙනවා. ඒ වගේ ඒකම තමයි ඔබට දැන් තියෙනවා මේ හැමදාම 80 ගණන් 90 ගණන් 2000 ගණන් ගණන් තමයි හැමදාම කෝ එන්නේ කෙනා කෝ මම මේක වෙනස් කරනවා වෙනස් කරනවා වෙනස් කරනවා නෑ. ඒක වෙනස් කරන්නේ මේ පාර එන අය නෙමෙයි ඔබ. මේ පාර වෙනස් කරන්නේ ඔබ. ඒ කියන්නේ එතන තියෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා ගිවිසුමක් ඔබත් එක්ක ලැබෙනවා නාගානන්ද. මොකද්ද? ඔහු ඔබට අධිකරණයේ හමුවට ගෙල්ලා ඔහුව අභියෝග කළ හැකි ගිවිසුමක් ලැබෙනවා ඔබ සමග ඒක ක්‍රියාත්මක කරන බවට. ඒක ක්‍රියාත්මක කරපු වහාම රටේ උත්තරීතර නීතිය ලෙස එය සහතික කරපු හැටියම පාර්ලිමේන්තුව විශ්වයනවා. පවතින ආනුක්‍රියාතාව අහෝසි වෙනවා. පළාත් සභාවකමේ අහෝසි වෙනවා. පාර්ලිමේන්තුව 125 සීමාවල නැමතෙනවා. මේ ටික ඔක්කොම කරන්නේ වෙන මොකටවත් නෙමෙයි. මේක පැහැදිලි වෙනසක් විදිහට. ඉතින් මම ආරාධනා කරනවා ඔබට ඕන ප්‍රශ්නයක් අහන්න. ගොඩාක් මේ ගැන කතා කරන්න. මේ ඇරෙන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් කොහෙත්ම නැහැ. දැන් මේ ඉදිරි සති කීපය තුල ඕක අපි ගන්නවා. තව වැඩ පිළිවෙල ගොඩක් අපි ඔබට යෝජනා කරන මේ වැඩසටහන් ගොඩක් මොකද්ද මේ කියන්නේ මේ ස්වයංත ආණ්ඩුක්‍රමතාව කියලා. ඒකෙන්ද මේ සියලුම බලවේග වටනා ගන්න තාමත් උමනාවෙන් හෘදයාංගම විල්ලනවා එකතු වෙමු. අපේ පක්ෂය ඇතුලේ අපේ ඒකේ සංවිධාන අතර මොන මොන අඩුපාඩු තිබුණත් මේ පොදු සතුරා මර්ධනය කළා. ශ්‍රී ලංකා මාතාව අපේ මාතෘභූමිය මොවුන්ගෙන් බේරා ගැනීම සඳහා එක පෙරමුණකට අපි තවදුරටත් ප්‍රමාණ නොවේ. ඒ එක අපි අදිස්ථාන කරමු කෙසේ හෝ අපි අපේ මව්බිම මොවුන්ගෙන් මුදා ගන්නවා කියලා. ඔබට කියන්න ඕනේ මේ දෙයක්.
මෙච්චර විවෘත ආරාධනාවක් කරද්දී ඒක පිළිඅරගෙන සාකච්ඡා කරන්න ඉදිරිපත් වෙන්නේ නැත්නම් මොන සංවිධානයක් හෝ පැහැදිලිවම ඔවුන් ඔබේ මාතෘභූමිය ආරක්ෂා කිරීම සඳහා පිණිස සංවිධාන නොවන්නේය.